කතා කළ මහින්ද අයියේ එන්න නම් එපා නාම යෝජන කාඩ් එක ගන්න නැතුව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා අපිට හයියට හිටියා. ඒ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා උදව් කළා ඒ මේ තංගල්ල ආසනයට අපිට පාර්ලිමේන්තු ඡන්දය ඉල්ලන්න චන්ද්‍රිකා මැතිණිය සමග කතා කරලා කාඩ් එක අරන් දුන්නා. අපි එදා ජයපැන් බිව්ව හැටි මට දැන් වගේ මතකයි. පාර්ලිමේන්තු ඡන්දයෙන් අපි හම්බන්තොට දිස්ත්‍රික්කයට එදා මහින්ද අමරවීර කියන මේ තරුණයා පත් කළ යව්ව දවසේ අපි ලැබූ සතුට දැන් මම මේ වෙලාව විසිපත් කරන ඉතාමත්ම අභිමාණයෙන් සහ නියතමානීව. ඊට පස්සේ දිගින් දිගටම අපිට අවශ්‍ය වෙලා තිබුණ මෙතුමා ඉදිරියටම ගෙනියලා අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්න ටිකින් ටික විසඳ ගන්න අපිට ජනතාවට ලෙන්ගතු නායකයෙක් බිහි වුණා. අපි එතුමාගෙන් වැඩ ගන්න ඕන කියලා අපේ අහිංසක මිනිස්සයෝ වැල්ල නොකඩි එන්න ගත්ත ගෙදරට වැල්ල නොකඩි එන්න ගත්ත මහින්ද අමරවීර ඇමතුමා හම්බ වෙන්න එදා වගේම අදත් ඒ වැඩපිළිවෙල ඒ විදිහටම තියෙනවා. ගෙදරට එන කිසිම කෙනෙක් ආපහු හරවල යවන්නේ නැහැ හිස්සතින්. එන්න වෙලාවක් නැහැ. ගේට්ටුව වහපු වෙලාවක් නැහැ. හැමතිස්සෙම විවෘතයි මහින්ද අමරවීර ඇමතුමාගේ දොරටු. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධාකාරයේ ජනතාව ලොකු පුංචි පාටවාද ભેද මොකක්වත් නැහැ. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය ඉල්ලීම් කරන්න පුළුවන් අමරවීර ඇමතුමාගෙන්. ඒ නියතමානී ගුණයම තමයි එතුමාට සමමත් පිහිට වෙන්නේ. මගේ කතාව කිටි කරන අවශ්‍ය වෙලාව හරි මං හිතන හැටියට අසර 25ක මේ සැම උළෙලට සමගාමීව අමරවීර ඇමතිතුමා අපි ආපු වෙලාවක ගෙදරට පහුගිය දවසේ මතක් කරා. මට 91 උදව් කරපු කණ්ඩායම පොඩ්ඩක් දැක ගන්න ආසයි. සමහරු ජීවතුන් අතර නැහැ. සමහරුන්ට නැගිටින්න බෑ, ඇවිදින්න බෑ. ඒත් මට දකින්න ඕන නැගිටින්න ඇවිදින්න බැරි ගෙවල් වලට මට යන්න, මට නාම ලේඛනයක් හදලා දෙන්න, අනිත් අයට එන්න පුළුවන් අයට අපේ ගෙදරට එන්න කියන්න කියලා. ගිය සතියේ ඉඳලා අපි ඒ වැඩසටහන ක්‍රියාත්මක කළා. හැමදාම අමරවීර ඇමතුමාලා ගෙදරට කණ්ඩායමක් එනවා. පහුගිය 91 අවුරුද්ද ඉඳලා දේශපාලනයට සම්බන්ධ වෙච්ච උදව් කරපු හිතවතුන් පැරණි සමාජිකයි. ආවම තිලිනයක් පොඩි තිලිනයක් ප්‍රදානය කරලා එකට ඇමතිතුමත් එක්ක ඉඳගෙන පින්තූරයක් අරගෙන නැගිටින්න බැරි කට්ටිය ඇවිල්ලා වාඩිලා ඉන්නකොට එයාගේ ළඟට ගිහිල්ලා ඇමතිතුමා වාඩි වෙලා එයත් එක්ක පින්තූරයක් අරගෙන හරියට තෘප්තිමත් කරලා ඇරියා. කෑම බීම ටිකක් දීලා සංග්‍රහ කළා. මේ ටිකේ මේ වැඩසටහන අරගෙන ගියායි හරියට ආගේ කරනවා. හැම තැනම ආදා අඟුණුකොළ පැලැස්ස කොට්ටාසේ හැම තැනකම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අදත් කරන කතාව තමයි මේ මොහොතෙත් තැන් තැන් වල කතා කරනවා. අමරවීර ඇමතිතුමා කෙලෙහි ගුණ දන්න කෘතවේදී දේශපාලන නායකයෙක්. අන්නේ මුල අමතක නොකරන දේශපාලනඥයාට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට අනාගතය සාර්ථක වෙනවා. අන්නේ ශක්තිය තුලින් ඔබතුමාගේ දේශපාලන ගමන සාර්ථක වේවා. ඒ වගේම තමුන්නාංශයට නොකියම බැරි කාරණයක් තියෙනවා. අපේ පැරණි සමාජිකයෝ ඇවිල්ලා ඇමතිතුමා ආවම ඇමතුමා අහනවා මට මොනවද දෙන්න තියෙන උපදෙස්, මගේ මොනවද තියෙන වැරදි අඩුපාඩු කියන්න. බය නැතුව කියන්න, හිත ඇතුලේ තියන් ඉන්න එපා. මම දන්නවා ඒගොල්ලගේ හිතවල මොනව මොනවා හරි ප්‍රශ්න කැකෑරෙනවා. මට කියන්න විවෘතව කියලා ඇමතිතුමා කරපු ඉල්ලීමත් අනුව අපි කිව්වා එතුමාට අපිට තියෙන එකම දෙයයි, අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරලා දෙන්න අනේ බුදු මහත්තයෝ. අන්න එච්චරයි අපිට කියන්න තියෙන්නේ කියලා. මොකද එදා 2015 ජනවාරි 8 වෙනිදා අපි පරාදයි අතිගරු ජනාධිපතිතුමනි. අපි පරාදයි. බඩපපුව බොකු රත් වෙලා ගියා ප්‍රතිඵල ඇහුවම මට 2001 මතක් වුණා. මට විනාඩි 25ක් 8 දෙනෙක් එක්ක ගැහුවා 2001 පෙරදුණු දවසේ. මගේ රැකියා ස්ථානයේදී මම රියදුරෙක් උඩ තට්ටුවකට අරන් ගිහිල්ලා දාවන වார்த்தාව අත්සන් කරන්නයි කියලා ගෙන්නලා අරක්කු බෝතලයක් බිබීමට 8 දෙනෙක් ගැහුවා. දෙකට ඕප්පුනම 2:25 වෙනකන්. ඒ වගේම මගේ තවත් සහෝදර විශාල පිරිසක් ගුටි බැට කෑවා. ඒ අතීතේ මතක් වුණා අපිටත් 2015 8 වෙනිදායින් මේක උදා වේද දෙයියනේ කියලා බය වුණා. ප්‍රතිඵල ඇහුව ගමන් හැංගෙන්නේ කොහෙද කියලා ඔය ඉන්නකොට ආරංචියක් ආවා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබට අපි ණය ගැති. ඔබ අපේ මිහිපිට ඉන්න දෙයියෙක් විදියට අපිට පේනවා. අපි බේරගත්තා. මහින්ද අමරවීර ඇමතිතුමා කියනවා ජනාධිපතිතුමාට අපි පක්ෂව කටයුතු නොකලත් එතුමා අපට ආරාධනා මට ආරාධනා කරලා එතුමා සමග සම්බන්ධ වෙලා
මේ ආණ්ඩුව පිහිටවන්න. අපි එක හනිම්ම කිව්වේ හරියට හරි එතුමාට බුදු බවත් වෙන්න ඕන, අනේ අපිට ගුටි කෑමෙන් බේරලා දෙන්න, අපේ දේපල විනාශ කිරීමෙන් බේරලා දෙන්න. ඒ වගේම අපේ ප්‍රදේශවල වේගයෙන් කරගෙන ආපු සංවර්ධන වැඩපිළිවෙල නවතින්න නොදී ඒක ඉදිරියට ගෙනියන්න. ඔබතුමා යන්න, ඔබතුමා යන්න. මට එහෙම යන්න බෑ. මට ඡන්දෙ දුන්න ඔය හතරපත් දෙනෙක් කිව්වට බෑ. මම හම්බන්තොට දිස්ත්‍රික්කේ කාගෙනුත් අහන්න ඕන කියලා රැස්වීමක් ඇඳෙව්වා බලමණ්ඩලවල සියලුම සමාජික සමාජිකාවන් සහ නිලධාරීන් දවස් දෙකකට ගෙදරට. ඒ වත්ත පිරෙන්න ඇල කණ්ඩියත් එක්ක වැහෙන්න සෙනගාව එදා මොකටද මේ ගෙන්නෙව්වේ මේ ජනාධිපතිවරණයෙන් පෙරදිච්ච මහින්ද අමරවීර මොකටද අපිට එන්න කිව්වේ කියලා. ඇහුවා මම මොකද්ද කරන්න ඕන. ජනාධිපතිතුමාගෙන් මට ආරාධනාවක් තියෙනවා. මම මේ ආණ්ඩුවට සම්බන්ධ වෙන්නද, ඇමතිකම බාරගන්නද, පෙරදිලා ගෙදරට වෙලා අපි ඔයත් එක්ක ඉන්නවද මොකද කියන්නේ? නෑ නෑ, අපේ මේ වැඩ ටික කරගන්න ඔබතුමා, අපි වෙනුවෙන් යන්න. ඕක අපට ලැබුණු ඔබතුමාට නෙවෙයි, ඕක හම්බන්තොට දිස්ත්‍රික්කේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපට ලැබුණු පිනක්, අපට ලැබුණු වාසනාවක්, අපේ වාසනාවක්. මේකට පිටුපාන්න එපා. ඔබතුමා යන්න ආණ්ඩුවේ ගිහිල්ලා ඇමතිකමක් බාර අරගෙන අනේ අපේ ප්‍රශ්නවලට මූණ දෙන්න අපිව රැක ගන්න කියලා අපි එදා කරපු ඉල්ලීම අනුව එතුමා මේ රජයට එකතු වුණා අතිගරු ජනාධිපතිතුමා සමග. දැන් අපේ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමනි, විශේෂයෙන්ම ගොඩාක් දේවල් කියන්න තිබුණත් දැන් වෙලාව නෙවෙයි. විශාල වැඩ කොටසක් මෙතන කෙරෙන්න තියෙනවා මට දන්න හැටියට. ඒක නිසා අවසාන වශයෙන් අතිගරු ජනාධිපතිතුමනි, ගරු මහින්ද අමරවීර අමාත්‍යතුමනි, දුප්පත් අපි ගැන අනුකම්පා කරලා අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න, අපේ හෙළූ ලේ දහඩිය කඳුළුවල වටිනාකම දන්න ඔබතුමන්ලා දෙපොළ ඉදිරියේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගන්නට ඇපකැප වී කටයුතු කරන ලෙසත් මේක දෙකඩ වෙන්න නොදී අපට දැන් පාරට බහින්න බෑ. අර පැත්තේද, මේ පැත්තේද, මොන පැත්තේද, මොකක්ද අනාගතේ වෙන්නේ, කොහොමද කරන්නේ, මොකද්ද වෙන්නේ කිය යහනයිවට දෙන්න උත්තර නැහැ. අපිව බේරලා දෙන්න, අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හම්බන්තොට දිස්ත්‍රික්කේ ශක්තිමත් කරන්න කියන ඉල්ලීම කරමින් ගරු මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ නියතමානී ගුණයත්, එඩිතර ශක්තියත්, එතුමා සමග ඉන්න අපේ සියලු ජනතාවගේ ශක්තියත් ඔබතුමාට නොඅඩුව ලැබේවා, නොඅඩුව ලැබෙනවා. හැමදාමත් ඔබතුමා කීර්තිමත් දේශපාලන නායකයෙක් වශයෙන් තව තවත් ඉදිරියට යනවා, තව තවත් ඉදිරියට ගිහිල්ලා මේ ලංකාවේ ජාතික නායකත්වයක් තුලින් තමුන්නාසේට අපට සේවය කරන්නට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා. අතිගරු ජනාධිපතිතුමා, ප්‍රමුඛ සියලුම දේශපාලන නායක කාරකාදීන්ට තෙරුවන් සරණින්, සියලු දෙවි රකවරණින් යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමින් මේ උත්සව සභාවට අමරවීර පියමග 25 වැඩසටහන මේ උත්කර්ෂවත් උත්සවය සාර්ථක කර ගන්නට මේ අවස්ථාවට සම්බන්ධ වන අතිගරු ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලයේ සහ අනිකුත් සියලුම මැති ඇමතිවරුන්, ඒ වගේම රාජ්‍ය නිලධාරීන්, මහා ගෞරවනීය මහා සංඝරත්නය සමාවෙන්න පූජනීය අනිකුත් අන්‍යාගමික නායකින් සියලුම දෙනා, සියලුම අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම දෙනා ඉතාමත්ම ගෞරවෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව නිමා කරනවා. ඔබ සැමට ස්තුතියි. පිළිගැනීම සමග අදිෂ්ඨානශීලී ගමනක අභියෝගාත්මක මතක සටහන් සිහිපත් කළ එම්.ඒ. ගුණරත්න මහත්මාණනි, ස්තුතියි. රම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිටෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිටෙන්
අලා පෙති බැඳ කෙළවට අංශ පියාපත් සලමින් අලා පෙති බැඳ කෙළවට අංශ පියාපත් සලමින් නොමේ පායති සඳකඩ පහන පායලා බ්‍රහස්පති තාරකාව මුනුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමායි මහසෑ අග කොත් පලන්දලා ස්වර්ණමාල් මහසෑ අග කොත් පලන්දලා සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් පිසිති පුතුනේ පුවක් මල් කිලිතෙන් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් පිසිති පුතුනේ පුවක් මල් කිලිතෙන් උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට කලා වැහුදියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට අක්සරාවියන් ලෙන්දොර වලා හිඳිනවා වලාහක දෙවිඳු ඉසිවර ඇසිල් මල වලා පුතු දෙස ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් පිසිති පුතුනේ පුවක් මල් කිලිතෙන් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් පිසිති පුතුනේ පුවක් මල් කිලිතෙන් ඇකරන විට සතරවරම් දෙවි මහරජවරුන්ගේ ආශිර්වාදය නිබඳව ලැබෙනවා. නර්තනය ජාතික තරුණ සේවා සභාවේ හම්බන්තොට එරමිනියාය ශ්‍රී ලංකන් යූත් සංස්කෘතික නර්තන කණ්ඩායම. කෙනෙකුට කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ මහඟු සම්පතක්. කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලබන්න අපේ හාමුදුරුවනේ අවසරයි පින් කරලා තියෙන්න ඕනේ. ගරු මහින්ද අමරවීර මැතිතුමන්ට 1994 අවුරුද්දේ ජාතික දේශපාලනයට පිවිසෙන අවස්ථාවේ සිට මේ 25 වසරක් තිස්සේම කල්යාණ මිත්‍ර සම්පත්තියක් තිබුණා. ඒ අය අතරින් එතුමන් සමග දිගටම වසර 25ක් තිස්සේ ඒ මිතුදම රැකගනිමින් ජාතික දේශපාලනයේ නියුතු වුණු මාර්ග සම්වර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමනි, ඔබතුමන්ටයි ගෞරවණීය ආරාධනය. ස්පෙෂල ශික්ෂාකාමී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් දෙපානම අවසරයි. ගෞරවනීය හින්දු ආගමික පූජකතුමනි, ගෞරවනීය මුස්ලිම් ආගමික පූජකතුමනි, ගෞරවනීය කතෝලික ආගමික පූජකතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, අද කථානායකයා හැටියට අප සමරන මමිත්‍ර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තමුන්නාන්සිලගේ ආදරණීය නායකයා, ඥාතියා, පුත්‍රයා, සේවකයා මහින්ද අමරවීර මැතිතුමනි, නිමල් ශ්‍රීපාල සිල්වා ඇමතිතුමා ප්‍රමුඛ, පැමිණ සිටින පාර්ලිමේන්තුවේ ආදරණීය මැති ඇමතිවරුනි, දකුණු පළාත් සභාවේ මහ ඇමතිතුමා ප්‍රමුඛ, පැමිණ සිටින පළාත් සභාවල පළාත් සභාවේ ගරු මැති ඇමතිවරුනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින් දිසනායක මැතිතුමා ප්‍රමුඛ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකා සමිතිවල සහ සංවිධානවල නිලධාරී නෝනා මහත්වරුනි, දයබර මෑණිවරුනි, පියවරුනි, ආදරණීය සහෝදර සහෝදරියනි, දූ දරුවනි, මා දන්නේ නැහැ මේ රැස්වීම මෙහෙවන අපේ ආදරණීය සහෝදරයා
මහින්ද අමරවීර මැතිතුමාගේ කල්යාණ මිත්‍රයෙක් හැටියට මාව හඳුන්වා දීම එතුමාට කරන උපහාරයක්ද අපහාසයක්ද කියලා. කෙසේ වෙතත් 1994 පාර්ලිමේන්තුවේ අපි මන්ත්‍රීවරුන් හැටියට පත් වෙලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දියුරුම් දීලා මාදුලාවේ සෝපිත හාමුදුරුවන්ගේ පන්සලට ගිහිල්ලා ඉන්න වෙලාවක තමයි අපිට මට මහින්ද අමරවීරයන් මුලින්ම මුණ ගැහෙන්නේ. එදා මෙදා තුර පාර්ලිමේන්තුවේ මල්බෙරි කණ්ඩායම් හරහා අපි නාලන්දලා පුෂ්පකුමාරලා මහින්ද අමරවීර ගේ අසල තියෙන ඇලේ ඇවිල්ලා නාලා විනෝද වෙලා රැස්වීම් තියලා ගිය ඒ අතීතයත් හරහා අකුරැස්ස නිල්වලා අධ්‍යාපන පිට්ටේ පිටේ සුදුළුම් ව්‍යාපාරයෙන් ඇතිවෙච්ච සමහර පෞද්ගලික සම්බන්ධතාත් හරහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරය දක්වා එතුමා ආපු ගමනේ මට එතුමත් එක්කත් ඒ වගේම එතුමාගේ ප්‍රදේශයේ ජනතාවත් එක්කත් බොහොම ළඟින් ආශ්‍රය කරන්නට අවස්ථාව වරම් ලැබුණා. මහින්ද අමරවීර මැතිතුමා මෙතන ඉන්න බොහෝ දේශපාලඥයන්ට නැති වරමක් ලැබිච්ච කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ. එතුමා මුලින් ඡන්දය ඉල්ලන්නේ අත ලකුණෙන්. අද මෙතන ඉන්න පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගෙන් ගරු ජනාධිපතිතුමයි ගරු ජෝන් ශ්‍රීරත්න ඇමතිතුමයි නිමල් ශ්‍රීපාල ඇමතිතුමයි විතරයි මම හිතන්නේ අත ලකුණෙන් ඡන්දය ඉල්ලපුවයි ඉන්නේ. මටවත් අත ලකුණෙන් ඡන්දය ඉල්ලන්න බැරි වුණා. අපි පුටුවෙන් මුලත් කොලෙන් තමයි ඡන්දය ඉල්ලුවේ. ඉතින් අත ලකුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඡන්දය ඉල්ලලා අද අවුරුදු 25ක් තිස්සේම ඒ අපේ ආදරණීය පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහත් වූ කාර්යභාරයක් කරපු අපේ පක්ෂයේ ආදරණීය මිනිසෙක් මිත්‍රයෙක් වෙනුවෙන් තමයි අපි අද අවුරුදු 25ක දේශපාලන ගමන් මඟ සමරන්නේ. මහින්ද අමරවීර මැතිතුමා එතුමාගේ ආසනයේ අයට ආදරය කරා වගේම එතුමාගේ දිස්ත්‍රික්කයේ අයට ආදරය කරා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහත් වූ ආදරයක් කරපු කෙනෙක්. පක්ෂය තුල පක්ෂයේ නායකයා කවුද ඒ නායකයාත් එක්ක කකුල් දෙක දෙපැත්තේ තියන්නේ නැතුව එක පැත්තේ තියාගෙන තමන්ට ලැබෙන අනාගත පෞද්ගලික වාසි අවාසි පිට දලා පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක කෙලින් හිටගත්තු කෙනෙක් තමයි මහින්ද අමරවීර මැතිතුමා. මට මතකයි අතිගරු ජනාධිපතිතුමාට මතක ඇති වරක් ප්‍රාදේශ සභා මැතිවරණයකදී අඟුරුගල පැලැස්සේ අපේ පොජ්ජන් එක්සත් පරුණේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුණා. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය බඩපිනුම් ගැහුවා. දැන් ඉතින් අඟුරුගල පැලැස්ස අපේ පොදු පෙරමුණේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන දිනන්න පුළුවන් කියලා. නමුත් මහින්ද අමරවීර මැතිතුමා කොස්ගෙඩිය කියන ස්වාධීන කණ්ඩායමත් එක්ක ගිවිසුමක් ගහගෙන කොස්ගෙඩියෙන් අලියා පැරද්දුවා. ලේසියෙන් කොස්ගෙඩියෙන් අලියා පරද්දන්න බෑ. පුටුවෙන් මුලත් කොලෙන් අලියා පරද්දපු වෙලාවල් තියෙනවා. නමුත් කොස්ගෙඩියනුත් අඟුරුකොළ පැලැස්සේ එක්සත් ජාතික පක්ෂය පරද්දන නායකත්වය දුන්න කෙනෙක් තමයි මහින්ද අමරවීර මැතිතුමා. ඒ තරම්ම එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ ආදරණීය සමාජිකයන් වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. මහින්ද අමරවීරතුමාගේ සේවය අපේ තිරේ ඉදිරියේ දිගහැරිච්ච නිසා මම මේ සේවය ගැන කියන්න යන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මහින්ද අමරවීර මැතිතුමා ආපු ගමන ගැන පිළිගැනීමේ කතා කරුවේ තාත්තා කියනකොට අපි කාගේත් ඇස්වලට කඳුළු එනවා. සැබවින්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරයට මෛත්‍රීපාල ශිරිසේන ජනාධිපතිතුමා මහින්ද අමරවීරයන් පත්කිරීමේ සාධාරණත්වය අද අපි 100%ක්ම දැනගත්තා. ඒ පිළිගැනීමේ කතා කරපු තාත්තගේ පිළිගැනීමේ කතාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැදුවේ බණ්ඩාරනායක මහත්තයා. ඒ පිළිගැනීමේ කතාව කරපු ඒ තාත්තා ඇතුළු සංඝ වෙදගුරු ගොවිකම්කරු ඒ පංචමහා බලවේගය. ඒ පංචමහා බලවේගයම නියෝජනය කරමින්
අද බණ්ඩාරනායක මහත්මිය ප්‍රාර්ථනා කරපු විදිහටම පක්ෂයේ නායකත්වයත් රටේ නායකත්වයත් අරගෙන ඉන්න වර්තමාන ජනාධිපතිතුමා ඒ පංචමහා බලවේගයටම ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් තියෙන එහිම සමාජිකයෙක් සන්ධානයේ ලේකම් ධූරය දක්වා රැගෙන එහෙමම මම හිතනවා මහින්ද අමරවීර මහත්මයාගේ අවුරුදු 25ක දේශපාලන ජීවිතයට කරපු ලොකුම ගෞරවය කියලා. දිගින් දිගටම මහින්ද අමරවීර මහත්මයාගේ ගුණ වර්ණනා කරන්න පුළුවන් අපිට රැ එළි වෙනකම්. එතුමා පළාතේ ජනතාවට කරපු සේවය ජනතා නියෝජිතයෙක් හැටියට, රට වෙනුවෙන් කරපු සේවය රටේ ජනතා නියෝජිතයෙක් හැටියට, පක්ෂය වෙනුවෙන් කරපු සේවය පක්ෂයේ සමාජිකයෙක් නිලධාරියෙක් හැටියට අපිට එළිවෙන කතා කරන්න පුළුවන්. 26 වෙනි අවුරුද්දේ ඉඳලා මහින්ද අමරවීරයාණන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කරගෙන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ යන ගමනට එතුමා දක්වන්නා වූ මෙහෙය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද අපි උඩුගම් බලා පීනමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටා ජාති කුල ආගම් ભેද වලින් තොරවෙච්ච මහා බලවේගයක් ගොනු කරමින් 65 වෙනි සංවත්සරයේ දවසේ කුරුණෑගලදී අපේ පක්ෂයේ නායකයතුමා කියප විදිහට 2020 අවුරුද්දේ අපේ පක්ෂයේ මාණ්ඩුවක් හදන්න යන මේ ගමන යනකොට ඉතිහාසයේ පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපු බාධා අනාගතයේත් ඇති වෙනවා කියලා ඇති නොවෙනවා කියලා අපිට කියන්න බෑ. හැබැයි ගරු මිත්‍රවරුනි ඉතිහාසයේ පුරාම ලෝකයේ හිටපු නායකයන් දිහා බැලුවම මහත්මා ගාන්ධිගෙන් පටන් ගත්තොත් දකුණු අප්‍රිකාවේ මන්ඩේලාගෙන් ගත්තොත් රුසියාවේ විප්ලවීය වෙනස නායකතුළු වී.අයි. ලෙනින්ලා ගත්තත් අපේම පක්ෂයේ නායක බණ්ඩාරනායක මහත්මයා ගත්තත් පක්ෂයේ නායකත්වයේ දෙන්ට ශාරීරියේ උස මහත කියන කාරණාවලට වඩා අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තියක් තුළ ඉඳගෙන කැපවීමෙන් පක්ෂයේ ජනතාව ගුණ කරනවායි කියන කාරණය මම මතක් කරන්නේ. අද සමහර සමාජ වෙබ් අඩවිවල අපේ නායකයන් ඇවිදින විලාසයත් මහා ලොකුවට ප්‍රදර්ශනය කරමින් ඇවිදින විලාසය පවා අද දේශපාලන නායකත්වවල සුසුසුකම් වලට යොමු කරන්නට සමහර අය උත්සාහ කරන නිසා ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන ශක්තිමත් කරන්න යනකොට අපි පැහැදිලියෙන් දැනගන්න ඕනේ ප්‍රතිපත්ති ගරුක ඥානවන්ත මිනිස්සු පයවත් තියන්නේ සමහර බිම්වල දේශපාලන අඳබාලයෝ පිනුම් ගහනවා. ඒ කවුරු කොයි විදිහට දේශපාලන අඳබාලයෝ පිනුම් ගැහුවත් මේ රටේ ජාතික සංහිඳියාව ඇති කර ගනිමින් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද වාමතේ ඒ ප්‍රතිපත්තිත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා බලවේගයක් එක්ක යන රජයකට තමයි ජනතාව ප්‍රාර්ථනාව ඇති කරලා තිබෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි අවුරුදු 25ක ගමනක් ආපු මහින්ද අමරවීරයන්ට අපි අපේ සුභාශිංස ඉදිරිපත් කරන වෙලාවේ අපි එතුමාගෙන් ඉල්ලීමක් කරමු. මේ රටේ නව ගමන් මගකට ජාති කුල ආගම් ભેද වලින් තොරව මහා බලවේගයක ඒකරාශී කරගෙන සියලු ප්‍රගතිශීලී බලවේගත් එක්ක 20යි 20 වෙනකොට අපේ ප්‍රාර්ථනාව වෙච්ච අපේම කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් හදන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යන ගමනට මහින්ද අමරවීරයන්ට අපිට ශක්තියක් වෙනවා කියන පොරොන්දු අපි එතුමාට දෙමු. එසේ දෙමින් මම කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ වරක් බර්ටම් රසල් කියන දාර්ශනිකයා කියපු කතාවක් සභාව ඉදිරියේ තබමි. බර්ටම් රසල් කියන දාර්ශනිකයා වරක් හැන්දෑවේ තමන්ගේ මිතුරන් එක්ක සතුරු සාමිච්චියේ ඉඳලා ඉන වෙලාවේ රසල් අහනවා තමන්ගේ මිත්‍රයන්ගෙන් අපි ඉන්න දූදරුවෝ අපි හම්බ කරတဲ့ ඉඩකඩම් අපේ යාන වාහන අපේ බැංකු ගිණුම් අපේ මිල මුදල් මේ සියල්ල වැඩකට තියනවාද අපි මිය ගියායින් පස්සේ එහෙනම් මේ ජීවිතයේ ඇති ඵල කුමක්ද කියලා මේ ජීවිතයේ තියෙන පරමාර්ථය කුමක්ද කියලා බර්ට්‍රම් රසල් තමන්ගේ මිත්‍රයන්ගෙන් අහනවා. තමන්ගේ ඔහුගේ මිත්‍රයන්ට මේකට උත්තරයක් දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් එකිනෙකාගේ මූණ බලා ගන්නවා. පස්සේ බර්ට්‍රම් රසල්ම ඒකට පිළිතුරු දෙනවා. රසල් කියනවා මේ ලෝකේ ඉන්න හැම දරුවෙක් උපදින්නේ අඬාගෙන.
ඇත්ත. ලංකාවේ බදුල්ල ඉපදිච්ච මමත්, අඟුරුකොළේ ඉපදිච්ච මහින්ද අමරවීරත්, ගම්පා ඉපදිච්ච අර්ජුනත්, පුත්තලම ඉපදිච්ච ප්‍රියංකරත්, වතුකරේ ඉපදිච්ච මුත්තුසිවලිංගිමුත් අපි කවුරුත් උපදින්නේ අඬාගෙන. පිටලට ඉන්න ඔබාම ඉපදුනේ අඬාගෙන, අපේ ජනාධිපතිතුමා ඉපදුනේ අඬාගෙන, මහින්ද මහත්තයා ඉපදුනේ අඬාගෙන, චන්ද්‍රිකානෝන ඉපදුනේ අඬාගෙන, රනිල් මහත්තයා ඉපදුනේ අඬාගෙන. එහෙම දරුවෙක් අඬාගෙන ඉපදිනකොට සමාජයේ හිනහෙනවා. දරු සම්පතක් ලැබුණා. අපේ අම්මා තාත්තා හිනහෙනවා දරුවා ලැබිලා, ඥාතිනෙනවා තෑගි අරගෙන දරු සම්පතක් ලැබිලා කියලා. එදා අපි සියලු දෙනා උපදින්නේ අඬාගෙන සමාජයේ හිනස්සුවමින්. එහෙම අඬාගෙන උපදින දරුවා සමාජයේ හිනස්සුවමින් රටට දයට සමාජයේ සේවයක් කරලා මිය යදෙනකොට හිනහෙමින් මිය යදෙන්න පුළුවන් නම් සමාජයේ අඬවමින් ඒක තමයි ජීවිතයේ ඵල ප්‍රයෝජනය කියලා බර්ට්‍රන් රසල් කියනවා. මහින්ද අමරවීරයන්ගේ අවුරුදු 25ක මේ ගමන දිහා බැලුවමත් මහින්ද අමරවීර ආශ්‍රය කරපු අපි වගේ මිත්‍රයන්ට ඔහුගේ තියෙන මනුෂ්‍යකමේ සහ මිත්‍රකමේ ගුණය දිහා බැලුවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්ත වූ ශක්තියක් වෙච්ච හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කෙලින් හිටගත්ත ඒ ආදරණීය මිනිසයා දිහා බැලුවමත් අපිට කියන්න පුළුවන් මහින්ද අමරවීර ආදරණීය මිත්‍රය, ආදරණීය සගය, ආදරණීය අමරේ අපි කියන විදිහට ඔබ සමාජය හිනස්සෝමින් අඬාගෙන ඉපදුනා. අපි කවුරුත් මැරෙනවා. ඔබ මැරෙන දිනයට ඔබට අනිවාර්යයෙන්ම හිනහැමින් මැරෙන්න පුළුවන් මේ මුළු සමාජයම හඬනකොට. ජීවිතයේ අර්ථය ඒ විදිහටම වටහාගත් මහින්ද අමරවීරයන්ගේ අවුරුදු 25ක දේශපාලන ගමන තවත් අවුරුදු 50ක් සමරන දිනය දක්වා යෑමට ශක්තිය, ධෛර්යය සහ සුභාශිංසන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනාගතයේ බිහිවෙන ඒ මහා සංගාණී මෛත්‍රීපාල ශ්‍රීසේන අපේ ආදරණීය නායකතුමත් එක්ක ඔබට මේ ගමන යන්නට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඔබටත් පැමිණි සමුච්චය සමුන්නාන්සල සියලු දෙනාටත් මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක්, ඇත්තෙන්ම සුභානාගතයක්. බොහොම ස්තුතියි. මේ දැක්ක දුටුව මනුස්සකම, මේ දැක්ක දුටුව හිතවත්කම, ලිංගතුකම නිසාම අද මේ ප්‍රධාන ශාලාවෙන් පිටතත් අතිවිශාල ජනතාවක් රැඳී සිටිනවා එතුමන්ට හරසර පුදන්නට. වසර 25ක් තිස්සේ පරම්පරා කිහිපයක ජනතාවටත් අනාගත පරම්පරාව උදෙසාත් සුවිසල් මෙහෙවරක් ජනතාව වෙනුවෙන් කළ එතුමන් වෙනුවෙන් විශාල පිරිසක් සෙල්ලනවා. ඉතින් ඒ හැම දිනාටම ප්‍රධාන ශාලාවට ඇතුල් වීමට නොහැකි වීම ගැන අපි එළියේ ඉන්න ඔබ තමුන්නාන්සේලාට අපේ කනගාටුව පළ කරනවා. නමුත් ඔබ මේ සියල්ල මේ පුළුල් තිර ඔස්සේ දකිනවා. ප්‍රබල දේශපාලනික පවුල් පසුබිමක් තිබූ පවුලක උපන් අයෙක් නොවී පරම්පරාවෙන් උරුම වූ මහා ධනස්කන්ධයක් හිමි කෙනෙක් නොවී හම්බන්තොට දුක් විඳින දහඩිය කඳුළු වගුරන දහසකුත් ජනතාව අතර ඉපදී ඔවුන්ගේ මුහුණු මත බතල රැලි අතර ජීවිතය හඳුනාගත්තු ජනතා නියෝජිතයෙක්. එවැනි කටුක පරිසරයක හා සමාජ තත්ත්වයන් මැද වසර 25ක් අඛණ්ඩව ශ්‍රී ලාංකික දේශපාලනයේ නිරත වූ දික් විජය ප්‍රතිපත්තිය වෙනුවට ධර්ම විජය ප්‍රතිපත්තියෙන් ජනතාවක් දින වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ගරු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ගරු මහින්ද අමරවීර මැතිතුමනි, ඔබතුමන්ටයි ගෞරවනීය ආරාධනය දැන්. අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ, ගරුතර මහා සංඝරත්නයන් අවසර, මේ අවස්ථාවට සම්බන්ධ වන හින්දු, කතෝලික, ඉස්ලාම් පූජකතුමනි, ඒ වගේම මගේ දේශපාලන ජීවිතයේ අවුරුදු 25ක් සම්පූර්ණ වෙන මේ මොහොතට අද විශේෂයෙන්ම සම්බන්ධ වෙන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, නිමල් සිරිපාල ඇමතිතුමනි, ජෝන් සෙනවිරත්න ගරු ඇමතිතුමනි, අපේ පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක ඇමතිතුමනි,
පාඩලි චම්පික රණවක ඇමතුමනි අර්ජුන රණතුංග ඇමතුමා ඇතුළු අපේ ඇමති මණ්ඩලයේ විශාල පිරිසක් ඉන්න රාජ්‍ය අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු ඒ සියලුම දෙනාගෙන් අවසර අපේ ප්‍රධාන අමාත්‍යතුමන් ඒ වගේම පළාත් සභා අමාත්‍යවරුනි ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂ නායකිනි ඒ වගේම රජයේ නිලධාරී මහත්මාත්මීනි මේ දේශපාලන ගමනේ අවුරුදු 25ක් යන්න මට වරම් දුන් මට මඟ පෙන්වපු ආදරණීය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෑණිවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි දේශපාලනයේ අවුරුදු 25ක් යන්න විශාල කාලයක් අවුරුදු 15කදී තමයි අපි මෙවන් සැමරුම් තියන්න කල්පනා කරේ ඒකත් මට ඕනවට වැඩිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ ආදරණීය හිතවතුන් ගෙනාපු යෝජනාවක් අපි අවුරුදු 15න් පටන් අරගෙන වසරින් වසර ඒ සැමරුම් තියෙන හැම අවස්ථාවකදීම අපි කරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට සේවාවන් සැලසීම මේ ඉන්න අමාත්‍යවරු ඒ වගේම මෙතනට සම්බන්ධ නොවුණු අමාත්‍යවරු අද කැබිනට් දවසක් ඒ වගේම මම සඳහන් කරන්න ඕන මට නිසි ආරාධනයක් මේ කාටවත් කරන්න බැරි වුණා ඒ වුණත් මේ සම්බන්ධ වුණු විශාල පිරිසක් වගේම සම්බන්ධ වෙන්න නොහැකි වුණු ඒ සියලුම දෙනා මට හැමදාම මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව වෙනුවෙන් සේවය කරන්න උදව් කරා මේ අවුරුදු 25 පිරෙන මොහොතේ මාස ගණනාවක් තිස්සේ අපි සංවර්ධන වැඩ මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ක්‍රියාත්මක කරනවා ජනතාවාදී වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා මේ වැඩසටහන් රාශි විවිධ සෑම ශේෂ්ඨයක්ම දහම් පාසල් ගුරුවරු පෙර පාසල් ගුරුවරු දීවර ප්‍රජාව ගොවි ජනතාව ඒ වගේම රාජ්‍ය නිලධාරීන් මේ සියල්ල සමග වැඩසටහන් රාශියක් නිර්මාණය කරා ඒ අතරින් ඒ වැඩසටහන් අතරින් මට ගිය සතියේ විශාල අලුත් අත්දැකීමකට මුහුණ දෙන්න පුළුවන් වුණා ඒ තමයි උසස් පෙළ විභාගයට පෙනී සිටි ඒ දරුවන් හමු වෙන අවස්ථාවක් තිබුණා දහස් ගණනක් දරුවන්ට මඟ පෙන්වන සම්මන්ත්‍රණයක් අපිට කරන්න පුළුවන්කම ලැබුණා මම හිතන්නේ අතිසාර්ථක මඟ පෙන්වීමක් එහිදී ඒ විශේෂ දේශකයා ඉදිරිපත් කර වැඩසටහනත් ඒ සියලුම රාජ්‍ය ආයතන කොතලාවල ආරක්ෂක පීඨයෙන් පටන් ගත්තම වෘත්තීය පුහුණු ජර්මන් තාක්ෂණය ඇතුළු මේ සියලුම අංශ ගැනල් ඉතාම සාර්ථක වැඩපිළිවෙලක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දියත් කරා මට ඒ වෙලාවෙත් කල්පනා වුණේ ඒ අතදීම මට ලබන්න අවස්ථාව ලැබුණේ නැහැ මම උසස් පෙළ විභාගයේ අවසාන වෙලා මම එක සැරේයි උසස් පෙළ විභාගයට ලිව්වේ මට උසස් පෙළ දෙවැනි සැරේ කියන්න කියලා ලොකු පෙළඹවීමක් තිබුණේ නැහැ ලියන්න කියලා මට ලකුණු 6ක් අඩු වුණා විශ්වවිද්‍යාලයට යන්න ඊට පස්සුව තමයි මගේ මේ සම්පූර්ණ ගම්මා මගේ ජීවිත ගමන වෙනස් වෙන්න හැබැයි ඒක අහම්බෙන් වගේ සිද්ධ වෙච්ච දෙයක් ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් මට සමහරලාට නිසි මඟ පෙන්වීමක් සිද්ධ වුණා නම් තවත් වෙන පැත්තකට මම යොමු වෙන්න තිබුණා. ඒ වුණත් මගේ ගමන එහෙම හොඳ පැත්තට හැරුණත් මං හිතන්නේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම රටේ තරුණයන්ගේ ගමන හොඳ පැත්තට හැරවීමේ යුතුයකමක් අපේ රජයට තියෙනවා. ඒක මම වටහා ගත්තා ඉදා වැඩසටහනත් එක්කම. මම හම්බෙන් වගේ මේ දේශපාලනයට ප්‍රවේශ වුණා. හැබැයි මට දේශපාලනේ ඉහළටම යන්න මේ ජනතාව වරම් දුන්නා. හැමදාම මාව බලාගත්තා. මට මඟ පෙන්නුවා. මගේ අඩුපාඩු පෙන්නලා දුන්නා. මම සම්ප්‍රදායක් විදියට මගේ මැතිවරණ කාලේ රෑ එක වෙනකන් මම මැතිවරණෙ මෙහෙවනවා. මම එදා දෙන පොරොන්දුව තමයි රෑ 12ට එකට